හම්බන්තොට දිස්ත්‍රික්ක යතර පස්සේ අපේ රටේ කෘෂිකර්මයට ලොකුම දායකත්වයක් දක්වන දිස්ත්‍රික්කයක්. ඉතින් මේකේ මේ දිස්ත්‍රික්කේ පුරාවටම විවිධ බහුභෝග වගා කරනවා. ඉතින් විශේෂයෙන්ම අපේ රට ආනයනය කරන භෝග අවම කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණ ගන්න අතරම විශේෂයෙන්ම මුළු ලෝකෙම COVID-19 වසංගතයෙන් විලා ගත්තා. ඉතින් මේ විලා ගැනීමත් එක්ක අපිට පිටරටින් දේවල් ගෙන්නන්න ටිකක් අපහසුතාවයක් ලක් වුණා. ඉතින් ඒ වෙලාවේ අපේ දෙපාර්තමේන්තුව කාලෝච තීරණයක් ගත්තා. ඒ තීරණයට තමයි විශේෂයෙන්ම අපේ රට රතුළුණු වගා කරනවා දැනටත්. නමුත් ප්‍රමාණය මදි. ඉතින් මේ ප්‍රමාණය සම්පූර්ණ කරන්න හම්බන්තොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හම්බන්තොට ප්‍රදේශයේ ගොවි මහත්තුරු නොබියව ඉදිරිපත් වුණා. ඉතින් ඒ ඉදිරිපත් වෙලා ඒ කරපු කාර්යභාරය ප්‍රතිඵල තමයි අද මෙහි තියෙන්නේ. ඉතින් අපි යන්නේ ඒ සාර්ථකත්වය බලන්න. යන්න. දකුණු පළාතේ කෘෂිකාර්මික වශයෙන් ඉතා වැදගත් තැනක් හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වී තිබෙනවා. දවසේ වැඩි කාලයක් සූර්යාලෝකයේ පැවතීම, වර්ෂාපතනය සාපේක්ෂව අඩුවීම, පසේ පවතින තත්ත්වය වැනි සාධක ගණනාවක් පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වාසය කරන ගොවි මහතුන්ට විශේෂිත භෝගයක් වගාවට හඳුන්වා දුන්නා. මේ ලූණු වගාව මීට අවුරුදු 5කට ඉහත මම අවුරුදු 5කට ඉහත වගා කරලා තියෙනවා. ඒ අවස්ථාවේ අපිට මගෙන් අතෑරින්න හේතු වුණේ ගද්දුරට මේ අපිට ලැබෙන මුදල බොහොම සුළු මුදල කියලා ලැබුණේ යන වියදම් එක්ක දිගට කරගෙන යන්න අපහසුතාවයක් ඇති වුණා. ඊට පස්සේ අවුරුදු 5කට පස්සෙ තමයි මේ වගාවට නැවත මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සහන මිලකට ලූණු ලැබුණේ. ඒකම මම මතක් කරන ඕන ඒ කෘෂිකර්ම උපදේශක අනුම්මා ගම්මගේ මහත්මියගේ උපදෙස් මත කොම්පෝස්ට් පොර භාවිතයත් සමග තමයි මේ වෙනදා මම නොකරන දේ මේවර කරලා කරා. ගොඩක් දුරට මට ඒක සාර්ථක භාවයක් පේන්න තියෙන දැනට. මට ගොඩක් ලූණු වලට නම් සිද්ධ වුණා මේ වැස්සෙන් ගොඩක් හරදර සිද්ධ වුණා. දිලිර දාස ගහයම වරුසාවකම අවසානයේ වගේ මට දිලිර මුරියකට යන්න සිද්ධ වුණා මේ පාර. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වගා කරනෝ නම් අපිට කෘෂිකර්මන්තින් ජය ගන්න පුළුවන්. අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයක් දැක්ම යටතේ රතුළුණු අපරටට අවශ්‍ය ප්‍රමාණය අපරටේම වගාවට පියවර ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය රතුළුණු වගාවට මුලපිරීමට පියවර ගත්තේ. රතුළුණු හෙවත් පොකුරුළුණු වල ආවේනිකව පවතින සුවඳ හා රසය හේතු කොටගෙන තමයි පාරිභෝගික ඉල්ලුම ඉහළ මට්ටමක පවතින්නේ. COVID-19 වෛරස් රෝගය පැතිරෙන කාලේ අපිට ප්‍රදේශයේ ලංකාවේ අවශ්‍යතාවය විදිහට ලූණු හිඟියක් පවතී කියලා අපි විශ්වාස කරා. පිට රටින් ගෙන දේවල් සීමා වුණා. ඒ නිසා අපි අඳුනගත්තා අපි ප්‍රදේශය තුල රතුළුණු වගාව ව්‍යාප්ත කරන්න. බොහෝ අභියෝගයන් එක්ක මේ කාලයන් තුළ කාලයට අවශ්‍ය රටට අවශ්‍ය රතුළුණු අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මෙහි තෝරාගත් හොඳ ගොවි මහත්තුරුත් එක්ක අපි මේ වැඩසටහන් කීපයක් පටන් ගත්ත. අහන ආධාර ක්‍රමයකට බීජ දීලා තාක්ෂණය දීලා මේ අද අස්වනු නෙලන අවස්ථාව දක්වා මාස දෙකම ආරක් දින 70ක් 68කදී අපිට අස්වනු නෙලන්න පුළුවන් වුණා. ඒ ආපු අස්වනු නෙලන අවධියේ අද ශ්‍රේෂ්ඨ දිනේ තියෙන්නේ. මේකේ අපි සාර්ථක වුණා කියලා හිතනෝ මේ අද වෙද්දි රතුළුණු වගාවේදී අපි අද අස්වනු සමීක්ෂණය කරද්දී වර්ග අක්කරයකට අස්වැන්න කිලෝ 8000ක සාමාන්‍ය අස්වැන්නක් මේ ශ්‍රේෂ්ඨ ගන්න පුළුවන් කියලා අපි ගණනය කරගත්තා. සාමාන්‍යයෙන් රතුළුණු වගාව මහකන්නයේදී දෙසැම්බර් ජනවාරි මැද වගා කරන අතර යලකන්නයේදී ජල සම්පාදන තත්ත්ව යටතේදී මැයි ජූනි මැද වගාව සිදු කරනවා. මීට අමතරව කල්පිටිය ප්‍රදේශයේ වසර පුරාම වාරි ජල සම්පාදනය යටතේ වගාව සිදු කරනවා. අපි වගාවන් වශයෙන් ගොඩක් කරනවා අක්කර 4-5 කෙසෙල්, ගස්සබු, තුඹ ඒ වගේ. දැන් මේ පාර මේ අලුත් වගාවක් තමයි මේ කුසලන්ත පාත්තුන්දී නිලධාරී නිතරම ඇවිල්ලා ඒගොල්ලොන්ගේ මේ වැඩි උනන්දු මත තමයි අපි මේකට පෙළඹුණ රතුළුණු වගාව. ඒක දැන් මේ අද අස්වන නිලන දවස අත්දැකීම් නෑ. මේ පළවෙනි වතාවට තමයි කරන්නේ. මේ
ඒගොල්ලෝ නිතරම ඇවිල්ලා අපේ මේ කුෂිකාර්ම ප්‍රදේශක මහත්තයා චන්දන මහත්තයා ඊට පස්සේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ මහත්තයා ඒගොල්ලෝ දැන් අපි නැතත් වගේ ඇවිල්ලා ඇවිදලා බලලා අපිට නිතර උපදෙස් දෙනවා ඒගොල්ලෝ මග පෙන්වීම කැපකිරීම මත මේ වැඩේ කරගෙන වැඩේ සාර්ථකයි විශාල වශයෙන් ලංකාවේ රතු ලුණු වලට ඉල්ලුමක් පවතින නිසා මෙය ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාරිභෝගික අවශ්‍යතාවය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ඉලක්ක කර රතු ලුණු වගාව සිදු කිරීමට පියවර ගත්තා මෙහිදී හම්බන්තොට ගොවි මහතුන්ට රතු ලුණු වගාව ආධුනික භෝගයක් වුවත් වගා කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු වලට නිලධාරීන් නිරන්තරයෙන් ඔවුන් සමග සිටිය නිසා ගොවි මහතුන්ට වගාව හුරු පුරුදු ලෙස තමයි දැනුනේ අපි මේ ගොවිතැන වඩා සාර්ථකයි සිතලා වගා කරා කුෂිකර්ම දෙපාර්තමේන්තුව නිලධාරී මහතුන්ගේ සියලුම උපදෙස් අනුශාසනා ලබාගෙන බොහොම කෙටි කාලයක් තුළ දින 75ක් වැනි කෙටි කාලයක් තුළ අපට මේක අස්වනු ලබා ගැනීමට හැකියාව ලැබුණා ලුණු කිලෝ 150ක් වැනි කෙටි ප්‍රමාණයක් වගා කරලා ලුණු කිලෝ 800 ප්‍රමාණයක් වගා කරලා මම දැන් මේ ඒ ලුණු ටික අස්වනු නෙලාගෙන මේ වේලෙම සඳහා මේ කාමරේට දාලා තියෙනවා මම බලාපොරොත්තු වෙන මේකට බොහොම 33000ක් වැනි ආසන්න මුදලක් තමයි මේකට මගින් වැය වුණේ මේ ප්‍රමාණයට එම නිසා මේක හැම ගොවි මහත්මයෙකුට මේ සඳහා යොමු වෙනවා නම් කැප වෙනවා නම් රටට ලොකු ආදර්ශයක් අපට දෙන්න පුළුවන් ඒ වගේම රටේ පවතින ආර්ථිකයට ලුණු වලින් පවතින ආර්ථිකයේ ගිගයට යම් සහනයක් අපේ ගොවි මහත්මයෙකුට ලබා දෙන්න පුළුවන් විශේෂයෙන්ම අපට උපදෙස් ආවාද ලබා දෙන කුෂිකර්ම නිලධාරී මහතුන්ගේ ආවාද අනුශාසන පිළිගෙන මේ කටයුත්ත කරොත් අපිට අනිවාර්යෙන් ආර්ථික ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් ඒ කියලා මම බලාපොරොත්තු වෙනවා රටේ පවතින ඉහළ ඉල්ලුම හා පවතින මිල නිසා ගොවීන්ගේ අතමිට හොඳින් සරු වෙලා මේ ගැන ආඩම්බරයෙන් යුතුව තමයි ඔවුන් කතා කළේ මෙතන අපි අක්කරේක රතු ලුණු වගා කරලා තියෙනවා කිලෝ 635ක් මෙතන අපි වගා කරලා තියෙනවා දැනට දින 60ක වගාවක් තමයි තියෙන්නේ මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ වගාවෙන් එකට 13ක අස්වැන්නක් මේ ලබා දෙන්න දැනට සාමාන්‍යයෙන් ගත්තටින් එක ඒ සීටෝපු එක අලයකින් අපිට අල මේ බල්බ සාමාන්‍යයෙන් 16ක් 18ක් වගේ ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ මැදාගේකට આવතින් 6ට වඩා වැඩි ප්‍රමාණයකුත් 18ක වගේ උපරිමයකටත් යටත් තමයි හැදිලා තියෙන්නේ ඉතාලම හොඳ තත්ත්වෙන් තියෙනවා අපි දැනට බලාපොරොත්තු වෙනවා මේ සියලුම ලුණු තව දවස් 15ක් ඇතුළත ගලවලා එල්ලීම සිද්ධ කරන්න වේලලා එතකොට අපි බීජ වලට ගන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ අදිස්ථානය තමයි ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කේ රතු ලුණු වගාව විශාල ලෙස ව්‍යාප්ත කිරීම අපි ගොවි මහත්තුරුන්ට ආරාධනා කරන අපිත් එකතු වෙලා රතු ලුණු වගාව ව්‍යාප්ත කරන්න දායක වෙන්න කියලා කොතරම් මෙම වගාවට ගොවි මහතුන් හුරු පුරුදු වූවාද කියතොත් දෙපාර්තමේන්තුවේ ආධාර නොදුන්නද ලබන කන්නේ රතු ලුණු වගාවට යොමු වන බව තමයි අප සමග ඔවුන් සතුටින් පැවසුවේ අපි මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ බබහුගේ අලකන්නේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ අමාත්‍යාංශයෙන් ලැබුණු ආධාර මත රතු ලුණු වගාව ව්‍යාප්ත කිරීම වැඩසටහනක් දියත් කෙරුවා එතෙන්දී අපි අක්කර 50ක ප්‍රමාණයකට බීජ ලබා දීලා මේ වගාව ව්‍යාප්ත කරන්න අපි උත්සාහ ගත්තා මම අපි දැන් ඉන්නේ ඒක අසුන් වල නවදී තමයි අපි ඉන්නේ මේ දැන් අපේ ඇත්තම අපේ වැඩසටහනදී අපි ඇත්තම ගොඩක් ගොවි මහත්තුරුන්ට කියලා දුන්න වගාව සිද්ධ කරන්න හැටි ඊට පස්සේ අසුන් නිරල නැහැටි ගබඩා කරන විදිය අපි මේනකොට කියා දීලා තියෙන්නේ ගොඩක් අභියෝග වලට මොන දෙන සිද්ධ වුණා අපි අක්කර 50න් ඇත්තම අපි හොඳ සාර්ථකත්වය ලබලා තියෙන මේ වෙනකොට සාමාන්‍ය මේ දවස්වල ගොවි මහත්තුරු අසුන් නිරල සහ විලඳ පොඩි ඉදපත් කරනවා හොඳ ආදායමක් ලබා ගන්නවා අපට අවශ්‍යතාවය තුනේ මේක හම්බදෙස්සිකේ මේ කරන්න පුළුවන් භෝගයක් කියලා පෙන්නන්න මම දැන් හොඳ මේ සාර්ථකත්වයක් වගේම හොඳ ආදායමක් ගන්න පුළුවන් භෝගයක් කියන අපි ඔප්පු කරලා තියෙනවා අපේ බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ අවසානයේදී නැවත වරක් වගාවකට යන්න මේ අක්කර 50න් පටන් ගත්ත එක අක්කර 250ක්වත් අපි ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේකට අක්කර 500 දක්වා මේක ව්‍යාප්ත කරන බලාපොරොත්තුවක් තියෙනවා එහෙම කළා රටට නිෂ්පාදනයක් ලබා දෙනා වගේම පිට රටින් ඉන්ධනක නතර කළා රටේ නිෂ්පාදනය ලංකාවේ මේ කියන්නේ මේ ප්‍රදේශයේම නිෂ්පාදනය කරන බලාපොරොත්තුව තියෙන ඉස්සරහට ඉතින් රටේ රතු ලුණු අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා
නිරන්තර දහදිය වගුරුවන මෙම ගොවි මහතුන්ගේ උත්සාහය දිනක මල්පල ගැන්වෙනු නොඅනුමානයි. මිහි කත දිනුවෝ අප සැමගේ නිරන්තර ප්‍රාර්ථනය වන්නේ ඔවුන්ට අවශ්‍ය දිරිය ශක්තිය නිරන්තරයෙන් ලැබේවා යන්නයි. ඉතින් අද වැස්සනා නිවාකන් තමයි අපි සූදානම් වෙන්නේ. ඔබටත් පුළුවන් රතුණු ගාව පිළිබඳව මොනෑම තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් ලියන්න නියෝජ්‍ය කුෂ්කර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කුෂ්කර්ම අධ්‍යක්ෂක කාර්යාලය හම්බන්තොට කින ලිපිනයට ලියමින් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේ තමයි ඔබට පුළුවන් තිරේ දිස්වන දුරකථන අංකයට ඇමතීමක් ලබා දිනුවොත් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔබ ළඟ පිහිටි කුෂ්කර් ව්‍යාප්ති කාර්යාලයට බදාද දවස ගියොත් එහි රැඳ සිටින අපේ කුෂ්කර්ම උපදේශක මහත්මයෙක් හරි මහත්මියක් හරි හමු වුණොත් ඔබට අවශ්‍ය කරන ඕනෑම කුෂ්කර්ම ගැටලුවට විසඳුම් එවලේම ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් සදනකින් කුෂ්කර් දෙපාර්තමේන්තුවේ අලුත්ම තාක්ෂණය භාවිතා කරලා වගාවේ ජයගත් ගොවි මහතුන්ගේ තොරතුරු රැගෙන ඔබ හමුවට ඒමි බලාපොරොත්තුව සිතේ පෙරදරි කරන ඔබෙන් සමුර යනවා. එහෙනම් ඔබට සුදායි සතියක්. Oh yeah.